අද කතාව ඇමති පුතාගේ සමාජ ශාලා ප්‍රහාරය ගැන විමර්ශන. සජන්. Yes sir. අයිසේ බලනවා ඉතින් මේක පොලිසියක්ද? අයියෝ. අයිසේ මහත්තයා මේක පොලිසියක් තමයි. මොකද එනේ එන කඩේ කියනවනේ මේක නම් පොලිසියක්ම තමයි කියලා. අයිසේ බලනවා මේ හැම තැනම කුණු කසල. කොර පීසි අලගලන්ජින්න කියනවා. පීසි අලගලන්ජින් මේ ඕයිසේ මහත්තයා දැන් බලන්න අපි කොච්චර අතු ගෑවත් වැඩක් නැහෙනි. උළු කැට තුන හතරක් නැහෙනි. උඩින් වැටෙනව නවත්තන්න විදියක් ඇත්තෙම නැහෙනි. මම මේ ළඟදී මදුරු දැලක් දැම්ම ඔය උළු කැටයක් නැති තැනට. වැස්සෙන් ප්‍රශ්න නැහැ. වැස්සෙන් මේ මදුරුවන්ගෙන් ප්‍රශ්නේ නේද? අයිසේ සයන්. Yes sir. තමුසේ කරොත් කරන්නේ ඔයගේ මෝඩ වැඩක් නෑ අයිසේ. අයියෝ අයිසේ මහත්තයා. මම දැන් සතියක් තිස්සේ හොයනවා මගේ ඇඳේ තිබිච්ච මදුරු දැල කෝකිය. ඉතින් අයිසේ මහත්තයා මේ මදුරු දැල ගලවලා තමයි මං ගෙනල්ලා මෙතන ආයි කරේ. මුළු පොලිසියෙන් මදුරු හොයන් ගිහින් වළක්වන්න පුළුවන් මේ ක්‍රමයට. යකෝ රෑට මාව කනවා මදුරුව වට අරගෙන. අම්මා පල්ලා. යකෝ මං හිතුවනේ කුණුලේ බොන්නේ නැහැ කියලා මදුරුව. මොකද ප්‍රෙස්ලේ විතරයි බොන්නේ කියලානේ මම මෙතෙක් කල් හිතන් හිටියේ. ප්‍රෙස් තමයි ඒක තමයි බොන්නේ. ඒමයි ඉතින් ෆිල්ටර් කරලා ප්‍රෙස් කරලා ගන්න ඕනේ ඉතින්. නැත්තම් ඉතින් කුණුලේ කියලා මේ හැමෝම පලාතේ මිනිස්සු කියන්නේ ඒකනේ. එන්න කියලා බීසි අලගලන් ජීත. මෑ බීසි අලගලන් පප්පට මේ ඔයදි මාධ්‍ය මට අමතකුණානි බීජි අලකනන් කිය ඇරියන්නේ මේ කොයිද මේ කොයිද අර ආණ්ඩුවක් තියෙන්නේ අර මේ සියඹලා වලින් හැදිච්ච සියඹලා ආණ්ඩුවට ඒ මොකද ඒ කියන්නේ ඔයදි මාධ්‍ය ඒ හොරසල්ලි වගේක් ගහලා මොකද්ද කේසයක් වෙලා මාට්ටු වෙලා තියෙනවනේ හප්පට සිරි මට අමතකුණානි අර හොරසල්ලි ගහණයක් ගැන පරීක්ෂණ පවත්වන්න අපි ඇරියේ පීසි අලකනන් කියෝ නේද අන්න හරි මොකද තත්ත්වේ තත්ත්වේ කියන්නේ ලක්ෂ දෙක මේ හොරසල්ලි අල්ලගෙන තියෙනවනේ තාම මිනිහා එතකොට එහෙද මිනිහා ආවද නැත්නම් මිනිහා මගද නෑ ඔයසි මත මං ගෝ එන්න නම් එපා පුතේ එහෙට මෙලා ඉඳපන් අල්ලපු හොරසල්ලි ලක්ෂ දෙක මෙහෙට එවපන් කියලා ඊට පස්සේ එහෙන ඔක්කොම හොරු ටික අල්ලා උසාවියට දාලා මොකද ඔක්කොම හිර කරලා ඊට පස්සේ අලකලංචිද මං කිව්වා මෙහෙට එන්න කියලා good දැන් කෝ සල්ටි කෙව්වද සල්ටි ගාවේ නෑ ඔයසි මත පීසි අලකලංචි ආපහු මේ කෝල් එකක් දාලා කිව්වා එවන්න විශ්වාසවන්ත කෙනෙක් ඒ පලාතකවත් නෑ කියලා ඊට පස්සේ සල්ටි ටික ඔක්කොම මාරු කරලා මනි ඕඩර් එකකින් ඔන්න එව්වා කියලා කිව්වා good මිස් සර්ජන් හෙයි හොරසල්ලි කොහොමද ওই මනි ඕඩර් එක කරේ හොරසල්ලි නේද මනි ඕඩර් එක කළා දීලා ඔව් පට සිරි යකෝ මේ වීදිය කරන වැඩ දැන් ඉතින් ආපහු අර හොරසල්ලි හොයන්න එපේ net fm auto pass සාජ මාත්‍යා ඔය මගත්ත මං කරේ තා පොඩ්ඩෙන් පුටුවෙන් යහ පැත්තට ගිහිල්ලා කෙලිම අල්ලපුවත් තාප්පෙ කඩගෙන මං බීමට වෙනවා සාජ මාත්‍යා පොල් ගහවගේ මොකද මේ දොර රෙද්දාසේ හිටගෙන හිටියේ මන්දම හොඳ නිින්දක් ගියා විතරයි බං හැප්පුණේ හිතගෙන ඉද්දද යකෝ උඹ කෑ ගහපු කෑ ගැහෙන්නට මම කෙලිම මයිල් විතරක් නෙමෙයි මාවත් කෙලින් උනා මේ පේසි අනිද්දා ජෝවගේ මෝඩ විදියට කෑ ගහගෙන දුවගෙන ඉඳිපා මගේ හાર્ට් ඇටැක් එහෙම තිබ්බනම් පුරුස් කාලේ යනවනි අයියෝ මට එහෙනම් අගේ සාජන් වෙන්න තිබ්බා අනේ මේ මම අහගන්න එපා උඹ අයිසර් සයන් යැසර් ආ සෝරි මම කාටද කියන්නේ උඹ කියන්නේ ඔයා කියන්නේ ආ කවුද ආවේ මේ ඔයසි මහත් අපි කියන්නේ බෑ බං මේ ඔයදි මාධ්‍ය ගුඩ් මෝර්නින් මොකද ඒක දරබඩ ගන්න සද්දයක් ඇරුණේ අනේ නෑ ඔයසි මාධ්‍ය කලවැද්දෙක් ඇවිල්ලා කෙලින්ම මේ අපි බීසියල කලන්ටි ගැඟ දෙකේ දිගුවානේ ඕ කොහෙද පන්නේ පන්නේ ඉතින් සාක්කුව කස්සෙන් බැනලා අනිත් පැත්ත සාක්කුවෙන් එළියට ගියා අලකලන්ටික සාක්කු දෙකෙම හිල්ලේ දැන් මොකද මේ දෙන්නේ කතාව ඇත්තනම මේ අපි දෙන්න මේ කතා කර කර හිටියේ මේ පේසි මේ අලකලන්ටි මගේ හිතේවත් තිබ්බේ නැද්ද මේක අවංගව කියනවා නะ පේසි අලකලන්ටි කියනවා අනේ මේ රාජන් මහත්තයෝ දැන් සාජන් මහත්තයා සාජන් කමේ හිටියා හොඳටම ඇති අපරාධ පෙන්ෂන් ගන්න කියනවා එනේ මේකක් නෙමෙයි කිව්වේ දැන් පීසි අලකලංචි පීසි කමේ හිටිය හොඳටම ඇති ඉතින් මේ මට කියනවා ඉතින් මේ දෙන්නම යන්න දදන්නේ නේ නේ මට මේ පීසි අලකලංචි කිව්වේ මියා මගේ හිතේ ඒවත් අහලා ගන් හතකවත් තිබ්බේ නෑ මියා කියනවනේ මේ පීසි අලකලංචි කියනවනේ ඕයිසි මහත්තයාට ඕයිසි කමේ හිටිය හොඳටම ඇති කියලා මම මේ සාජ මහත්තයා මම දැන් කොහොමද කියන්නේ
ඊට පස්සේ මට කියනවා ඕ මේ සාජන් මහත්තයා ඕයිසි මහත්තයා වෙලා එතකොට මේ බීසි අලකලංචි සාජන් වෙලා එතකොට ඕයිසි මහත්තයා ඕනම් මේ තව වයස තියෙනවනම් පීසි වෙලා එහෙම මොකක් හරි වුණා නම් කොච්චර වටිනවද කියලා මේ බීසි ගියේ ගියේ තමයි හිටියේ මම කිව්වේ කවුද කවුද හැම දැන් කිව්වේ මේ බීසි අලකලංචිනි මේ අනේ මං එහෙම කිව්වේ නෑ සර් මම මේ හදිසි පණිවිඩයක් කියන්න ආවේ පණිවිඩය ඉතින් ඕකනේ බං මේ මේ මම ඇත්තම සර් මම ඕව නෙමෙයි මම මේ හදිසි පණිවිඩයක් කියන්න දුවගෙන ආවේ මොකද්ද මේ ඊයේ රෑ නයිට් ක්ලබ් එකකට ගහලානේ කුඩු වෙන්න අයියෝ පීටි ඕයි ඉතින් අහන්න දෙයක් නෑ නයිට් ක්ලබ් එකකට ගියාම කුඩු වෙන්න ගහනවනේ අනික මේ බීසි මේ අලකලංජි කවුද බන් නයිට් ක්ලබ් රෑ තිස්සේ අරලා තියෙන්නේ FM ඔටෝ පාස් මේ අලකලංජි යස යස මොකක් තමයි කිව්වේ පැහැදිලි වුණ නැහැ හොඳට කියනු මේ මේ මේකයි සර් ඊයේ රාත්‍රියේ මේ නයිට් ක්ලබ් එකකට කුඩු වෙන්න ගහලා උයි මේ බීසි අලකලංජි නයිට් ක්ලබ් රෑට මොන මගුලකටද අරලා තියෙන්නේ ඔයිකනේ මේ මිනිස්සු ඇවිල්ලා කතාල් දාගෙන මේව කරගෙන අන්තිමට වාත වෙන්නේ දවල් ලැබිලා හවස පහ වෙද්දි වහලා ගියා නම් ඉවරයි නේ නයිට් ක්ලබ් නැත්තම් සාජන් අයිසි නයිට් කියන්නේ මොකද නයිට් කියන්නේ මේ මගේ වයිෆ් හඳින්නෙත් මං දැන් මම හිතන්නේ ඔයිසි මාත්ගේ වයිෆ් හඳින්නෙත් ඔය නයිට් කවමනි අයිසි නයිට් කියන්නේ රෑ කියන එකට දැන් ඒකද කියන්නේ නයිට් ක්ලබ් කියන්නේ රෑට දාන ක්ලබ් ඉතින් පීසි ඉතින් සර් මේ ඊයේ රාත්‍රියේ ඒ නයිට් එකට මේ ගහලා නයිට් එකට ගහලා මම මේ 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 නෑ මේ මේ නයිට් ක්ලබ් එකකට කුඩු වෙන්න ගහලා දැන් අපි එබලිබඳ පරීක්ෂණ පවත්වන්න ඕන ඔව් අපි පොලිසියනේ සර් ඒක හොඳයි ඒක හොඳයි දැන් මේ අපි සෙල්ලාම ගිය ගමන් පීසි අලගලන්චි ඔව් නයිට් ක්ලබ් එකේ විස්කි බ්‍රැන්ඩි තියෙන දේවල් ඔක්කොම ගන්න ඕනේ ටෙස්ට් කරන්න ටෙස්ට් කරන්න මොකදන්න ඒවා හොඳම බ්‍රැන්ඩිද හොඳම විස්කිද එහෙම නැත්නම් ජරා විස්කිද ජරා බ්‍රැන්ඩිද කියලා අපි ටෙස්ට් කරන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා ඒ කියන්නේ අපි රස පරීක්ෂණ කෙනෙකුට ගෙනියන්න ඕනේ නේද නෑ නෑ ගෙනියන්න දෙයක් නෑ නේ මම ගියාම හොඳටම ඇතිනි බං මොකද ඕවල මිනිසුන්ගේ සුදුසු නැති දේවල් බීලා මිනිසු ගහගත්තද කියලා කවුද දන්නේ දැන් බැරි වෙලාවට සාජන් මහත්තයා එහෙම සුදුසු නැති දේවල් තිබිලා සාජන් මහත්තයාට පෙවිලා ගහගත්තොත් එහෙම නෑ නෑ එතන ප්‍රශ්නයක් වෙන්නේ ආහා මොකද මම එහෙම වෙලා සූර වෙලා ගැහුවොත් ගහන්නේ උඹට ආ එහෙනම් මට ගහනවා ඕ ඒ අපේ ගෙදර ප්‍රශ්නේ නැත්තම් උඹ කියන්නේ ඕයිසි මහත්තයාට ගහන්න කියලාද මම කියන්නම් දුන්නා ඔයසි මහත්තයා මම මේ දෙකක් දාගෙන ඉල ඔයසි මහත්තයා ගහන්න කිව්වා කියලා මේ සදානේ මට ගහන්න දැන් ගහන්න මෙහෙම ගහන්න නේ බීලම ගහන්නම් දාංගෝ බීලම ගහන්න අනික මතක තියාගන්නවා පීසි අලකලංචි මේ රාජන් ඔක්කු බෝතලයක් ගැහුවත් කෙලි ඔව් ඔව් ඒක මම දැකලා තියෙනවානේ අනන්තවට රාජන් මහත්තයා බෝතලයක් ගැහුවත් බෝතලේ කෙලින් රාජන් මහත්තයාගේ මේසයට ඒ මතක නැද දවසක ඔය වගේ මේ පාරම් බාලා බෝතලයක් ගහනවාය කියලා අන්තිමට බෝතලේ අරගෙන කාලා ගහලා සාජන් මහත්තයා ඇඳ යට නෙදි බල්ල ඇඳ උඩ නෙදි අනේ බං ඉතින් ඒක වදින්නේ නැද්ද පහුවෙන්දනේ මං දැක්කේ බෝතලේ මොකද්ද කියලා ලාම්පෝල්ට දාන වයින් ස්පීඩ් නේ බං මේ මං ගහලා දීනේ අම්මපා මැරිච්ච නැති එක පුදුමයි බං net fm auto pass බට ගියන්ද පීසි අලකලංචි ඉතින් වයින් ස්පීඩ් කාලා ගහලා මට ඩෝප් වෙලා මට නිින්ද ගිය වෙලාවේ මාර ආතල් පැණි බේරෙන මේ හීනියක් දැක්කනි බං හීනියක් මොකද ඉච්චර පැණි බේරෙන හීනේ ඔබ දන්නවනේ බං අර මගේ හිතේ තියෙනනේ හැමත කොනකම බං මේ මේ කවුද මේ WPC කිචිලාල්නි ගනේ ඔව් මගේ හිතේ තියෙනනේ ඉතින් උඹේ හිතේ දෙපරමෙදක් නෑ ওই WPC කිචිලාල්නි ඒ වෙලාවේ මගේ ළඟට ඇවිල්ලා මට වැඩි කියලා දෙයි ගෙඩියක් මගේ කටේ අතුල්ලනවා මට දැන්නනේ බං අම්මපා WPC කිචිලාල්නි ඇවිල්ලා මේ සාජන් මහත්තයාගේ කටේ දෙයි ඇතිල්ලුවා ඊට පස්සේ මං යාන්තම් මගේ පියවි 100ට ඇවිල්ලා පොඩ්ඩක් බැලුවා බලනකොට මට එක ඇහැකින් ඇරලා බලනකොට මම දැක්ක දෙහි ගෙඩියක් කවදාකවත් කොළපාට ඇන්නේ කළු පාට නෙමෙයි එහෙනම් ෂුවර් එකටම මේ අතුල්ලන් දැත්තේ මැංගුස් ගෙඩියක් වෙන්න ඇති නෑ බං පපියාගේ නහය ඈ ඒ කියන්නේ අපේ මේ WPC කිචලාලේ නී පපියාගේ නහය ගෙනල්ලා සාජ මහත්තයා කටිය අතුල්ලනවාද මොඩ ගුණා WPC කිචලාන්නේ කෙනෙක් ඉතන නෑ බං හිටියේ පපියා පපියා කියන්නේ මේ අපේ මෙස් එකේ කටුකන බල්ලා නැත්තම් බං
මට ඔක්කොම ඉවසන්න පුළුවන් බං. පහුවෙන්ද මං ඩියුටි ආපු වෙලාවේ මගේ මේ කකුලේ මයිල් අස්සේ මිදිලා හිටියේ මැක්ක දෙන්න ගලවල දාන්න නේන වෙලාවක් ගියේ. මේ සජ මහත්තයා දැන් ඔය බල්ලෝ ඉඹපුවා වැඩක් නැහැ. මම ඉඹේ නෑ බං බල්ලා ඇවිල්ලා මාව ඉඹි. හරි හරි මොකක් හරි දැන් උනේ එකම දේනේ මේ අර ක්ලබ් එකේ කේස් එකට දැන් අපි ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕනේ. අපි නැත්තම් බං ඔය ක්ලබ් එකේ ඉන්වෙස්ටිගේෂන් එක මගේ ප්‍රමුඛත්වයෙන් තමයි කළ යුත්තේ. මොකද මේ සජ මහත්තයා මේකට පයින්නේ? ඇයි බං තනි කර තියන්නේ ඔගේ හොඳ බෝතල් කියලා මම දන්නවනේ බං. දැන් වරෙන් ගියන්න මාත් එක ඔය ක්ලබ් එකේ පැත්තේ රස පරීක්ෂාවට ගිහිල්ලා තමයි වැඩේ පටන් ගන්න ඕනේ. දැන් කොහොම එකයි ඉතින් කොයික මේවා කියලා රස කියන්නේ එකම ඉතින් අර මේ රහනේ එන්නේ රාජ මහත්තයා. උඹ දන්න මගුල එහෙම නෙමෙයි බං එක එක මේ මොනාද මේ ඒවට කියනෝනේ පෙරේවස් තිනවා කියලා. මේ අනිත් එක රාජ මහත්තයා අපිට කිව්වේ ඔතන ගිහිල්ලා ඔය අරකු විශ්ව වල රස පරීක්ෂා කරන්න. ඔය වයිසි මහත්තයා හැමදේම කියන්නේ නෑ බං. පිටන ගන්න ඕන අපේ ඩියුටියෙන් එහාට ගිහලා පොඩ්ඩක් එක එක දේවල් කරලා ඉන්වෙස්ටිගේෂන් එක කරලා කොහොමද කරලා මෙතන මොකද්ද උනේ කියලා සත්‍ය සොයාගන්න. දැන් කොහොම කොහොම කියලා අන්තිමට අර අරක්කු විශ්ව ටිකට කියලා හලන එක තමයි මට නම් පේන්නේ රාජ මහත්තයා ඉන්වෙස්ටිගේෂන් කියන්නේ. මේ පණ්ඩිත වෙන්න නැතුව දාම් මට වැඩි වුණොත් ගෙදර ගිහලා දාපන්. FM Auto Pass. මේ දැන් මේ ඔය කියන හෝටලේ මේක නේද බං? ඔව් ඔව් මේක තමයි ඔය ඉස්සරහා වීදුරුව ඔක්කොම කොඩු වෙලා තියෙන්නේ සජ මහත්තයා. ඒකට ගමන් නෑ ඔය. ඒ වීදුරුව කුඩු වුණාට ගමන් නෑ ගිහිල්ලා බලනවා ඇතුලේ තියෙන බෝතල් කුඩු වෙලා තියෙනවද කියලා. ඒව කුඩු වෙලා නැත්නම් ප්‍රශ්නයක් නෑ. මේ ගිහිල්ලා බලන ඔය මැනේජර් කට්ටා ඉන්නවද කියලා. මොකක්? මැනේජර් කාරේ ඉන්නවද කියලා බලනවා ගිහිල්ලා. මැනේජර් මහත්තයා. සජ මහත්තයා. බල්ලන්ට බේත් දෙනවා වගේ සද්දයක් ඇහෙනවා. වමට දකුණට කියනවා. රාජ මහත්තයා. අර ඉන්නේ මැනේජර් මහත්තයා නේද අර? ඩාන්ස් කරනවා. යකෝ මිච්චර දෙයක් වෙලා මේ යෝධය ඩාන්ස් කරනවා. මං හිතන්නේ මොකක් හරි වෙන යටිමගඩියද දන්නේ. මං හිතන්නේ සමහර විට උපක්‍රම සීලව මේ වැඩේ කරලා ඉන්ෂුරන්ස් එකෙන් සල්ලි ගන්නද දන්නේ මිනිහාගේ ප්ලෑන් එක. බුදුම සතුටකින් අර බලන්නකෝ නටන නැටිල්ල. කතා කරන මිනිහා. මේ ඩෙස්ක් එකස් මේ. ඔය නැටිල්ල පොඩ්ඩක් නවත්ත මැනේ මිස් මැනේජර්. Yes yes yes. අපි මේ කජුබිස්තාන් පොලිසියෙන්. ආ පොලිස්. ඔව් එල්ල. ඔයි. මේයි මම මුයන නම නැහැ නැටිල්ල. නැටිල්ල නම් ළඟට ගිහිල්ලා කතා කරනවා ළඟට ගිහිල්ලා කතා කරනවා. මැනේජර්. Yes. Oh. මැනේජර්යෝ. Oh. Yes. අතන රාජ මහත්තයා බැට මේ ඒ බැටන් බෝලෙන් දෙකක් දෙන්න ඉතල නවත්තන තමසේ නැටිල්ල. අයියෝ. මේ නටනවා නෙමෙයි රාජ මහත්තයා. මගේ පිට කූඹියක් කනවා. මොකක්? අයියෝ. ඔය මේක පොඩ්ඩක් කියන්න දෙන්න. රාජ මහත්තයා. මේ කවුද බීසී මේ කවුද මේ අලකලන්ජි අලකලන්ජි. ඔය මේ බැටන් බෝලෙන් ගහලා ඔය කූඹිය මරලා දාන්න. හරි මැනේජර් මේ වෙතරින් ඔන්න. අම්මෝ. කොහෙන්ද වාගේ ටාගට් එක? හැබැයි කූඹියෙක් ආයි ජීවිතේ හිතන්නේ මේ පිටේ යන්න. මේ බැටන් බෝල් වාරද කූඹියා තෙත්ලා වෙනවා නේද ගිහිල්ලා දින විදිය. ආ සජ මහත්තයා. ඒ කූඹියාට ගියපු ඒවා නෙමෙයි. බැටන් බෝල් පාට මේ මැනේජර් මහත්තයාට. ඒක තමයි මාත් බැලුවේ ඒ වතුර පාර දිගේ කූඹියත් යන්නේ කොහොමද කියලා. බේසි මැනේජර් ගාලා නැගිටුල ගන්න. මේ නැගිට බය වෙන්න එපා. කූඹියා ගියා බය වෙන්න එපා. Thank you. නැගිට උඩ පයින් දෙයක් නෑ. උඩ පයින් දෙයක් නෑ. තිබ්බ කොණ්ඩේ තිබ්බ ඇදෙත් ගියා. හරි. අපි දැන් මේ ආවේ මේ ක්ලබ් එකට. අර බෝතල් දෙක ගන්න කියලා කිව්වා. ඔය පොඩ්ඩේ ඉන්න සජ මහත්ත බෝතල් පන්සේ ගමු. වක්කාන කුලෝද මේ කියන්නේ. ඔව් මම තැනට එන්න හිංසරේ. කමන්නේ මම දෙකක් දාගත්තා ඇතුළට. බෝතල් දෙකක් දාගත්තා බං ඇතුළට. මේ අපි ආවේ අර පහර දීම සම්බන්ධව මේ පරීක්ෂණ කරන්න. අනේ බලන්නකෝ මහතුරු. ආයි කොම්බියක් ඉන්නද බලන්න කියන්නේ? නෑ අපෝ නෑ. අපේ සිකියුරිටිත් ගැහුවනේ. දැන් කොහේ සිකියුරිටි කොහෙද ඉන්නේ? මේ සිකියුරිටි මං හිතන්නේ එළියේ ඉන්නේ. සිකියුරිටි. මේ හරි අමුතු ඉන්නේ සජන් මහත්තයා. සිකියුරිටි මේ දැන් එළියේ ඉන්නේ. අපි එළියට යන්කෝ. හරි හරි. අපි යන්කෝ එළියට. මැනේජර් මහත්තයා ඔතන ඉන්න. ඔහම ඉන්න. ඉන්වෙස්ටිගේෂන් එකට යම් කිසි මොකක් හරි මේ ව්‍යාකූල දෙයක් තිබ්බොත් අපි ආපහු ඇතුළට එනවා.
hari. Okey, okey. Mee kaudu mee, please. Mokadde kale Rajam Mahatta. Hari 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 saddana okari hitu bang. Dan mee security ekata yanna issala mee botal hatara gilla jeep ekata danna parin. Tawa dekak issuwada? Net FM Auto Pass. මේ සිකියුරිටි අංග දැන් තමයි එතකොට මේ ක්ලබ් එකේ මුරකරු නේද අනේ ඌ හජෝ දැන් මුරකරු නෙවෙයි දැන් කිහිලිකරු ඒක තමයි මේ පේනවා පේනවා මේ මුළු ඇඟම වෙලලා මමියක් වාගේ පිනක් දහමක් කරගෙන ඉන්න ඕන කාලේ සිකියුරිටිකම් කරන් දෙනවට හොඳ වැඩි නේ නේ දත් දෙක හොඳට තිබුණා ආ ඔය ආතගේ බොයිස් එන්නේ මේ දත් හැල්ල හින්දාද ආදී දි කියන්නේ සත් දෙකම නෑ වහජෝ මේ මාචාලාවට ගිහලා දත් කුට්ටම කිල්ල ගන්නවා සෙට් දෙකම නැද්ද දෙකම නෑ ඉතින් අර ඉස්සරහා තියෙන පුරු සෙට් එක දාගන්න අම්මෝ උඹ බලවන්ද පුළුවන්නේ ඔය ඔය දෙක චක්චක් ගලවා දිද්දි පතන දිගයි මේ කවුද මේ මුරකාරු? ඔව් ආදී. තමුන් එදා රාත්‍රියේ මේ සිද්ධිය මුල සිට අග දක්වාම දැක්කද? මොනවද කියන්නේ ආදී? මන් ඩියුටි වාරේ අරගෙන පය භාගයක් ගියේ. ඔව්. මී දත් නැටි කටින් කියද්දි ලොබු දැහැගන්නේ නේද? කියනවා කියනවා කියනවා. ඩියුටි වාරේ පය භාගයක් ගියේ මේ සන්දේශි වෙනකොට. මොන රන් කාසියද? සංකාශිනි සන්දේශි මුලට ගෙනන් නිකන් හරියට පිචර් එකක් වාගේ දැක්කා පටන් ගැම්ම නීමට තිබ්බද අම්මා මොනවද කියන්නේ වාද්‍ය ඉතුරු ටික කියනවා ඉතුරු ටික දැක්කේ නෑනේ ඇයි ලයිට් ගියාද නෑ ලයිට් තිබ්බා මොකද්ද උනේ කියනවාකෝ මොකද්ද උනේ කියන්නේ මේ කෙකර බාන්නද කියනවා ඉතින් මොකද උනේ කියලා මොකද උනේ කියන්නේ මම වත් දන්නේ නෑ වාද්‍ය ලස්සයිට් එකේ වදිනවට ගයි කොන්දට වදිනවා තවත් දෙක දුනා මට සිහි නැතුව වැටුණා වාද්‍ය තමුන්ට අඩු ගානේ පුරුෂ ධෛර්යවත් නැද්ද මේ ඌර කියනවා මුලදී මොකද උනේ මොනවද දැක්කේ මුලදී කියන්නේ ආදී මං උදේ හිටියා ඔව් ආවිල නැද්ද ඩ්‍රීම් ගර්ල් ඩිපෙන්ඩර් දෙක තුනක් ඩිපෙන්ඩර් පස්සේ ඇතුළට යන්නව වලින් ඔව් මං ගෝ යන්න වේ ආදී මේක ඇතුළට ටිකට් ඕන කිය නියමයි දෙන්න එපා වලි දාන්න ආවන කිව්වා විතරයි මටක ආදී මගේ පිරිමි ගම කකුල් දෙකෙන් බේරිලා ගියා ඒ ගහම් ගහින්නද නෑ මිනිහව දෙකල කවුද මිනිහා කවුද කියන්නේ මට කියන්න බෑ හොඳ දැක්ක කිලෝ පචබාහු හැමතිගේ පුතා මොනවා පචබාහු හැමතුමාගේ පුතා හප්පරසේ මේ එකපාරටම අපේ සජ මහත්තයාගේ පුරුෂයාගේ නැතර නැතුව කියලා වැහෙන නේද සීනටුව මේ මෙයා මේ මුරකාරු මාජු මේ තමුන් ද කිව්වේ කවුරු ආවයි කියලාද කවුරු ආවද කියන්නේ මාතු කියන්න දෙපා හොඳි නේ මොකවුද පජබාහුව එමුදිකි පුතානි ආවි මොනවා කියන්නේ පජබාහුව එමුදිකි පුතා මලා කොහොමද මට සිහි නැති වෙන්නේ නැන්නේ අයියෝ අනේ අම්මා අපරහි වැටුණා නේද මාජු කො පුරුෂද ඇයිදී ඒ පීසි කකුල ගනින් බං මගේ බඩෝඩි මට තේරෙන්නේ නැති සිහි නැහැ මට සිහි නැහැ මට සිහි නැහැ ඔබට විතරක් මේ බං මටත් සිහිය නැතුවයි මම මේ ඒ වුණාට උඹේ කකුලේ බර මගේ බඩෝඩට දැනෙනවනේ ගනින් කකුල යාට මොකද ඒක සාජා මාත්‍යට ඇත්තටම සිහි නැති උන් නැද්ද සිහි නැතු වගේ ඉමු බං කො උඹේ පුරුෂ ධෛර්යය Net FM Auto Pass Net FM